මගේ ෆෝන් එක තමයි මගේ බැංකුව. සම්පත් මොබයිල් බැංකින් පාසුයි ලේසි කාලය ඉතුරුයි. සම්පත් බැංකුව හෙට දින එළිය කරයි. අද දරණේ 24/7 මධ්‍යහන 12:30 ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම මහේෂ් ජයසිංහ සමිත ප්‍රථමයේ නවදානීය පුවත් සිරස්තල වෙත. මල්වට්ටියද හොරු මුට්ටියද අගමැතිගෙන් ප්‍රශ්නයක්. ඉතින් මල්වට්ටියද හොරු මුට්ටියද? දරුවන්ට දුන්න අධ්‍යාපනයට කන කොකා හැඩුවේද? හිටපු ජනපති විමසයි. මේ දරුවන්ට දෙන අධ්‍යාපනයට මේක කන කොකා හැඩුවේ. මැතිවරණ නීති කැඩූ 340ක් අත්අඩංගුවට. දියගලි නියුන් සොයරියන් දෙතිනෙකුට දිවි අහිමි වෙයි. පරංචේ වගකීම මාලිංග භාර ගනී. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු හෙට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. එම කටයුතු ලබන 5වන සහ 6වන දිනද සිදු කිරීමට නියමිතයි. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හෙට තැපැල් ඡන්දය සලකුණු කිරීම සිදු කරන බවයි නියෝජ්‍ය මැතිවරණ කුමසාරි සෙම් එම් මොහොමඩ් මහතා සඳහන් කළේ. රජය පාසල් වල ගුරුවරුන් සහ අධ්‍යාපන නිලධාරීන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කලාප අධ්‍යාපන කාර්යාල කොටාෂි අධ්‍යාපන කාර්යාල හා ජාතික පාසල් වල පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිය පොලිස් ස්ථානවලදී තැපැල් ඡන්දය සලකුණු කරනවා. එසේම සෙසු තැපැල් ඡන්ද දායකයන් මන විවිධ හමුදා සමාජිකයන් සහ සෙසු රාජ්‍ය නිලධාරීන් පස්වැනිදා සහ හයවැනිදා සිය තැපැල් ඡන්දය සලකුණු කරනවා. දවසක් තුල භාවිත කරනු ලබන තැපැල් ඡන්ද පැකට්ටු එදිනම මෙතර මෙවර මහ මැතිවරණයට අදාළව නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් අද ක්‍රියාත්මක වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසනවා. තැපැල්පති රෝහණ අබේරත්න මහතා සඳහන් කළේ පසුගිය 30වන දින ආරම්භ කළ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු ලබන 10වන දින අවසන් කිරීමට නියමිත බවයි. ඉස්සෙනි දින සිට බෙදීමේ කටයුතු අපි ආරම්භ කරා. විශේෂ බෙදීමේ දිනයන් දෙකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අගෝස්තු 2 සහ අගෝස්තු 9 යන දිවිදා දිනයන් දෙකේදීම තැපැල් දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩලයේ නිල ඡන්ද දැන්වීමට ගෙන්දර වසුදා දිනේ කටයුතු සිදු කරනවා. සම්පූර්ණයෙන්ම ගත කල අපි බලාපොරොත්තු වෙනවා අගෝස්තු 10 වෙනිදා තමයි අවසන් දිනේ. ඒ දිනේ දක්වාම මේ බෙදීමේ කටයුතු සිදු කරන්නට. ඒකම කිසියම් පුද්ගලයෙකුට තමුගේ නිල ඡන්ද දැන්වීම පත්‍රිකා ලබා ගැනීමට අපහසුතාවයක් කියලා තිබුණා නිය වශයෙන් බැහැරව හෝ නිය සලසා තිබුණ හේතුව නිසා ලබා මට අපහසුතාවයක් ඇති වුණේ නම් ඡන්දේ පාස්වන දිනේ අසරු 4 දක්වා සම්ට අදාළ තැපැල් කාර්යාලවල සරණිතාවය තහවුරු කර දීමෙන් පසුව මේ ඡන්ද නිපතික ලබාගෙන පාස්වන් කලකලා තියෙනවා කියන එක පණම් කරන්න පුළුවන්. පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ වන විට මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 340 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරනවා. මේ අතර ඊයේ රාත්‍රියේ තිබෙන සිදුවීම් කිහිපයක් වාර්තා වුණා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනුරාධපුර දිස්ත්‍රික් අපේක්ෂක අවත්‍ය දුමින්ද දිසානායක මහතාගේ මෙදවච්චය පූණෑව නාවක්කුළම ප්‍රදේශයේ පිහිටි පක්ෂ කාර්යාලයක් තුලදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 7 දෙනෙකු මෙදවච්චය පොලිසිය මගින් අත්අඩංගුවටගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අටට විතර බයිසිකල් එකේ දෙන්නෙක් ආවා. බයිසිකලින් කඩු දෙකක් ඇදලා අරගෙන මහත්තයර කොටනවා දැක්කා. ළමයි දෙන්නත් ඒ ළඟ ඉඳගෙන හොඳටම බය වෙලා කෑ ගහනවා. ඊපස්සේ මමත් කෑ ගහද්දී මහත්තයා කුමාරි පොල්ලෙන් ඒක කවර් කර කර ගෙට ටික ටික පස්සට ආවා. ටිකකින් ඒ සද්දේට පාරේ යන දෙන්නේ දුවගෙන ඇවිල්ලා මේකට අත දැම්මා. ඒගොල්ලන්ට කෙටු අරගොල්ලෝ
ඊට පස්සේ පොළුවන ගහගන්න ලොකු ප්‍රශ්න ගමයක් පිරීලා අරගොල්ලන්ගේ තව කට්ටිය ඇවිල්ලා ලොකු ගැටුවක් ඇති වුණා මේ ගේ ඇතුලේ මේ අතර ගලේ වෙල දේවහුව මකුළුගස ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක රැස්වීමක් අතරතුරදී රැස්වීම භූමියට ලබාගෙන තිබූ විදුලිය විසන්තික ලබව කියන සිද්ධියක් වාර්තා වනවා ජනතා විමුක්ති පෙරමුණේ මාතලේ දිස්ත්‍රික් අපේක්ෂක ගමගෙදර දිසානායක මහතා එම රැස්වීම අබතමින් සිටියේදී මෙලෙස විදුලිය විසන්ති කර තිබෙනවා රැස්වීම භූමියට විදුලිය ලබාගෙන තිබුණේ නගර මැද ඇති බුදුමැදුරෙන් කෙසේ වෙතත් විදුලිය විසන්ති කළ පිරිස පවසන්නේ අදාළ බුදුමැදුරේ විදුලිය සඳහා වන ගෙවීම් තමන් විසින් සිදු කරනු ලබන බැවින් මෙලෙස විදුලිය විසන්ති කළ බවයි සිද්ධිය සම්බන්ධයෙන් ගමගෙදර දිසානායක මහතා ගලේවැල පොලිසියට පැමිණිලි කර තිබෙනවා මෙතර මාතර බල්ගම උපතිස්සමාවතේ නිවසකට ඒ රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ලපී තිබෙනවා උපතිස්සමාවතේ පිහිටි මෙම නිවසට ඒ රාත්‍රියේ යතුරු පැදියකින් කැමිනි කිසියම් පුද්ගලයෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා අප වාර්තා කරු පැවසුවේ වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ නිවස තුල නිවසියන් සිටියද ඔවුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි එහෙත් නිවසේ භාණ්ඩවලට හානි සිදු වෙනවා වෙඩි තැබීමට T56 වර්ගයේ ගිනිඅවියක් අවතී කර ඇති අතර සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පලා කුස් තිබෙනවා සිටි සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා ජාතික කෘෂි කාර්මික අලෙවිකරණ අධිකාරියක් ස්ථාපිත කිරීමෙන් කෘෂි කර්මාන්තය නගා සිටුවීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා බණ්ඩාරවැල ප්‍රදේශයේ ඊයේ පැවති ජන රැලියකට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ කුමන පක්ෂයකට අයත් වුවත් එම සියලු ජනතාවගේ වගකීම තමා භාර ගන්නා බවයි ඉදිරි මහමැතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය පවත්වන ප්‍රචාරක රැලි මාලාවේ තවත් අධිරක් ලෙස මෙම රැලිය බණ්ඩාරවැල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා මෙම රැලිය සංවිධානය කර තිබුණේ බණ්ඩාරවැල හිටපු නගරාධිපති චමින්ද විජේසිරි මහතායි ඔබේ ගොවිතැන ඔබට වෙළඳපොළ සාවරභාවයක් අරගෙන දෙන්න අපි පූර්ණ බලය ඇති ජාතික කෘෂිකාර්මික අලෙවිකරණ අධිකාරියක් ඇති කරනවා ඒකෙන් අපි අලෙවිකරණ සම්බන්ධ කරනවා වෙළඳපොළ ප්‍රවාහන ගබඩා අරගන්නවා ඒක මොහොමනා තැන්වල ශීතාගාර ඇති කරගෙන යනවා අන්න එහෙමයි ජීවත් කරන්නේ තවත් තියෙනවා අපිට කරන්න සාහිතික මිල ක්‍රමයක් ආරම්භ දෙන්න වගා ආරක්ෂණයක් ආරම්භ දෙන්න අපි ආරම්භ කරනවා තත්ත්ව පාලනේ ඉන්න අයට ඒ වගේ මාධාර උපකාර කරලා එක ලබලා දෙන්න දෙමළ මාධ්‍යයේ පාසල් සඳහා උසස් පෙළ විද්‍යා විෂය ධාරාවන් නැති කරලා දෙනවා තරුණ තරුණියන්ට කොලෙජස් ඔෆ් ටෙක්නොලොජි අරගෙන තියෙනවා ඒත් මේකේ ප්‍රධානම තැන තමයි මේ රටේ තරුණ තරුණියන්ට අලුත් රැකියා ආදායම් මාර්ග ලබා දෙන්න අපේ ප්‍රධානම වැඩසටහන මාස 60කින් රැකියා ලක්ෂ 10ක් බිහි කරන්න කියලා කියනවා මෙතර අග්‍රාමාත්‍යවරයා සහභාගී වූ තවත් ජන රැලියක් පස්සර නගර මැදියේදී ඊයේ පසුරුවේ පැවැත්ුණා මෙම රැලිය සංවිධානය කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ පස්සර සංවිධායක බැබිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කේ වේලායුධන් මහතායි මේ ප්‍රදේශයේ සංවර්ධනය කරන්න මම ඔබතුමාට පොරොන්දුවක් වෙනවා කර්මාන්ත ශාලා 600 වැඩසටහනෙන් අඩුම ගානේ රනිල් වික්‍රමසිංහ මහත්තයා වැඳලා හරි මේකට කර්මාන්තයක් අනිවාර්යෙන් දෙනවා කියන එක ඔබතුමාට පොරොන්දු වෙනවා නිමල් සිරිපාල ඇමතුමා ගෙනාවා මහින්ද රාජපක්ෂ උන්නෑව ඊයේ පෙරේද පස්සරටයි බදුලටයි අහෝ දුකකි කී දෙනාද හිටියේ නිමල් සිරිපාල දැන්ටම අගමැති ඇඳුම නෙමෙයි විපක්ෂ නායක ඇඳුම මහලා ඇඳගෙන ඉවරයි අපිට දිනපන් කියලා ආශිර්වාද දීලා ඉවරයි අපි මේ පෙරමුණට සහයෝගය දෙන්න සංවිධාන 161ක් තියෙනවා. ඉතින් අපි ඔබට ඉදිරිපත් කරන්නේ පාට පාට එක එක සුවඳ පිරුණු මල් වට්ටිය. මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කරන්නේ හොරු පුරවපු හොරු මුට්ටිය. ඉතින් මල් වට්ටියද හොර මුට්ටියද? අපිට උවමනයි ගොවීන්ට අයිතිය දෙන්න. ඒ නිසා ගොවීන්ට අයිති විශාල කෘෂි ව්‍යාපාර සමාගම් ඇති කරනවා. ඒකේ කොටස් කාරයෝ ගොවීන්. ඔබ අලවියට උදව් කරන්න. පූර්ණ බලය ඇති ජාතික කෘෂිකාර්මීය අලවි අධිකාරියක් අපි ඇති කරනවා. සියලු අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල සාධාරණව පවත්වාගෙන යාම සඳහා නිසි වැඩපිළිවෙලක් හඳුන්වා දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේද එය හඳුන්වා දී ඇති බවයි.
කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ අදහස් පළ කළා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඒ පස්සරුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වෘත්තිවේදීන් හමු වුණා. ඒ කුරුණෑගල විල්ගොඩ එක්සත් ජනතා නිදහස් සන්ධාන පක්ෂ කාර්යාලයේදී अभी सैम विश्वविद्यालय सभा धर्वे रुपया दादा दिन धनतावन मटमेंगे සමහර මෞපියෝ ඉන්නවා උන් එක්ක වකුගඩු රෝගය නිසා උන් පීඩා විඳිනවා එක්ක පිළිකා රෝගය නිසා උන් පීඩා උන්ගේ දරුවන්ට අධ්‍යාපනය ලබන්නට පුළුවන් කම නැවම දකින්න මේ පුවත්පත්වල මේ පෞගේ කාලේ ඒ වගේ කතා හරියට තිබුණා ඒ නිසා අපි වගකීම බාර ගත්තා ඒ දරුවන් වෙනුවෙන් උන්ට විශේෂ 5000ක දීමනාවක් මාසිකව ලබා දීලා ඒ දරුවන්ට රැක ගැනීමේ වැඩපිළිවෙළ අපි ගන්නට පියවර ගන්නවා මෙතර හිටපු ජනාධිපතිවරයා සහභාගී වූ තවත් ජනහමුවක් ගාල්ල කරන්දෙණියේදී ඊයේ පැවැත්ුණා. මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කරන්දෙණිය ප්‍රධාන සංවිධායක ගුණරත්න වීරකෝන් මහතායි. එදා මෙදා තුර ඉතිහාසයේ තුල අපට නැගී සිටින්න අත දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පමණයි. අපේ නායකයා පළඳුනේ මේ නෙවෙයි, දකුණෙන් නෙවෙයි, තුරේ ඡන්දත් නැගෙනහිර ඡන්දත් වලින් තමයි මහින්ද මහත්තයා පරාජය වුණේ. එනිසා අපේ සිංහල බෞද්ධ ජනතාව එකට පෙළ ගැහිලා මහින්ද මහත්තයා දිනෙව්වා. එතුමා ඕන තරක කියනවා මං සිංහලයි, මම සිංහල බෞද්ධයෙක්. අටවෙන්ද අපි පරාජය වුණේ ජනාධිපතිකම විතරයි. නොත් අන්තිමට කැබිනට් මණ්ඩලයයි අගමැතිතුමයි රජය සම්පූර්ණයම අනිපත් දුන්නා. ඉතින් අපිට 134ක් තිබිලා රජකරේ 46ක් තියෙන රනිල් වික්‍රමසිංහ. ඒ යහපාලනයේ ප්‍රතිබල තමුන් වහන්සේලා දන්නවා. දුන්න පොරොන්දු ඉටුනේ නැහැ. පරිප්පු කන්න රුපියල් 80කට කන්න දීලා දැන් 200ට කනවා. උණ හැදුනම කහ කාලා කොත්තමල්ලි බොන්න දෙනවා. මහින්දෝදේ විද්‍යාගාර හරහා බලන්න මම හදලා දුන්න අවුරුද්දක් ඇතුළත 1000ක්. හැබැයි මේ මාස 6ට මේවා විවෘත කරගන්න බැරුණා. මේ දරුවන්ට දෙන අධ්‍යාපනයේ මේක කන කොකා හැඳුනේ. දේශපාලන වේදිකාවේ පළ වූ තවත් අදහස් මේ විරාමයෙන් පසු. පසුගිය පාලන සමයේ අහිමි වූ GSP Plus බදු සහනය නැවත ලබා ගැනීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කර ඇතැයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසනවා. මොහු මේ බව සඳහන් කළේ පානදුර පානමුල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදී. පහුගිය කාලේ ඇඟලුම් කර්මාන්ත ශාලා එකින් එක වැහිලා ගියා. ඇයි මේව තත්වයක් උදා වුනේ? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ යුද්ධය ඉවර වුණාට පස්සේ උතුරෙත් දකුණෙත් මානව හිමිකම් සුරක්ෂිත කරන්නට මහින්ද රාජපක්ෂ මහත්තයා අසමත් වෙච්ච නිසා. එදා යුරෝපීය සංගමය, ඇමරිකා එක්සත් ජනපදය, ලංකාවේ භාණ්ඩ 5000කට විතර විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට අදාළව තිබුණු මේ GSP Plus බදු සහනය අයින් කරන්න කටයුතු කළා. GSP Plus සහනය අයින් කරාට පස්සේ ඇඟලුම් කර්මාන්තය විශේෂයෙන්ම පහළට ගියා. එහා සම්බන්ධ අනිකුත් කර්මාන්තත් පල්ලෙහාට වැටුණා. මේක අපි කවුරුත් දන්නවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරය දරන, රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති ධූරය දරන මේ රජයට පුළුවන්කම ලැබුණා ඇමරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක වෙච්ච ඒ GSP Plus සහනය නැවත වරක් ලබා ගන්න ගියා 26 වෙනිදා ඔබාමා ජනාධිපතිතුමාගේ අත්සන් කළා. ඒ පිළිබඳව නීතිය ඇමරිකාවේ සෙනෙට් සභාව අනුමත කළා.
महेंद्र राजपक्ष महत्याट ඔබ මේ රටේ ආර්ථිකය බිම දැම්මා ලෝකේ කිසි රටකට කිසි සංවිධානයක් ඉස්සරහා නැවෙන්නේ නැතුව GSP ප්ලස් සහනය ලබා දීම මගින් මේ රට නැවත වරක් ආර්ථික සමෘද්ධිය කරා ගෙන යන ගමන අපි ස්ථාපනය කරලා තියෙනවා කියන කාරණය මම කියන්න කැමතියි රටේ ප්‍රධාන පක්ෂ දෙකම මහලු වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා මීගම ප්‍රදේශයේ පැවති රැලියකට එක්වෙමින් ඔහු තවදුරටත් සඳහන් කළේ එම පක්ෂ දෙක මේ වන විට එකම පක්ෂයක් බවට පත්ව ඇති බවයි මහින්ද මහතර කියන පුළුවන් තමයි ඡන්ද දෙන ඡන්දදායකගේ ජනවරම ආරක්ෂා කරනවා කියලා කියන්න බෑ රනිල් මහත්තගෙන් ඔය කිසිවෙක් විශ්වාස කළ හැකියි නෙවෙයි සිරිකොතේ හයිකොරොත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා බෝඩ් එක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානයේ ඩාලිපාරි එතන හයි කරන එක්සත් ජාතික පක්ෂය කියලා බෝඩ් එක දැන් ඩාලිපාරි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරිපිට තියෙන මොකද්ද එක්සත් ජාතික පක්ෂ බෝඩ් එක උන් ඇතුලෙන් එනවා කෙහෙලි රඹුක්වැල් ජොන්ස්ටන් පොනාන් ගාමිණි ලොකුගේ නියෝමාල් පෙරේරා ඉතින් එතෙන්ට අපි බෝඩ් එක හරියනවා ශ්‍රීලංකා නිදහස් පක්ෂ බෝඩ් එක අරන් ගිහලා ඉයි කරනවා සිරිකොතගාව. උන් එළියට එනවා SB නාවින්න, හිරුනිකා, පේමචන්ද්‍ර, අර්ජුන රණතුංග ශ්‍රීලංකා නිදහස් පක්ෂ කට්ටිය එකෙන් එළියට එනවා. දැන් මේ පක්ෂ දෙක බෝඩ් වලින්වත් වෙනස් නැහැ. මේ පක්ෂ දෙකම එකක්. ඒ නිසා ද අපේ රට නව ගමනකට යොමු කරන්න ඕන. මේ දේශපාලන ව්‍යාපාර දෙක දැන් මහලු වෙලා තිබෙන්නේ. එක අවස්ථාවක් අපිට දීලා බලන්න. අපි වැඩේ කරේ නැත්නම් ඊළඟ අවුරුදු පහේදී යවන්න. අපි සාහාතික කරනවා. අපේ කඩාවැටලා තිබෙන ආර්ථිකය, වැරදි මාවතේ දුවමින් තිබෙන ආර්ථිකය, අසාර්ථක ප්‍රතිඵල අත්පත් කරගෙන තිබෙන ආර්ථිකය වඩා සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්න දිශාවට ලංකාවේ ආර්ථිකය මෙහෙවනවා මේ රට ගොඩනැගීම සඳහා අපිට වැඩපිළිවෙළක් තිබෙන සාහතික අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රධානත්වයෙන් නාරමල ප්‍රදේශයේදී ඊයේ ජන හමුවක් පැවැත්වුණා ඉදී සිය පක්ෂයේ දස බැදෑරුම් ප්‍රතිපත්තිමාලාව සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මහතා කරුණු පැහැදිලි කළා අපේ ප්‍රතිපත්තිමාලාව තියෙන දස බැදෑරුම් ප්‍රතිපත්ති ඊට අමතරව අපේ පක්ෂයේ ජනතාවට පොරොන්දු පහක් දුන්නු. ප්‍රථමයෙන්ම දෙන පොරොන්දුව තමයි මේ රටේ ජනතාව අපි දන්නවා 90-95 අහිංසක ජනතාව. මේ ජනතාව රජයේ ආයතනයකට, එහෙම නැත්නම් දෙපාර්තමේන්තුවකට, එහෙම නැත්නම් පොලිසියකට වෙන්න පුළුවන්. යම් කිසි කාර්යයක් සඳහා ගියාම මේ ජනතාවට නිසි ගෞරවය ලැබෙන්නේ. ඒ තත්ත්වය අපි වෙනස් කරනවා කියලා අපි ජනතාවට පොරොන්දු වෙනවා. දෙවෙනි පොරොන්දුව අපි රැකියා ලබා දීමේ ක්‍රමවේදය පරිගණක ආශ්‍රිත ක්‍රමවේදයකින් ගොඩනගන. එදාට ජනතාවට කිසිම දේශපාලුවෙක් ඉස්සරහා දැනගහන්න වෙන්නේ නැහැ. හතරවෙනි කරුණ මේ රටේ ජීවත් වෙන දරුවන්ගෙන් විශාල ප්‍රමාණයක් මන්ද පෝෂණයෙන් පෙළෙන. අපි පොරොන්දුවක් දෙනවා රුපියල් 50,000ට අඩු ආදායම් ලබන සියලුම හතර දෙනෙක්ගේ නිහිත පවුල්වලට අපි සතියකට රතු හා සේරු දෙකක් නොමිලේ ලබා දීමට ක්‍රියා කරනවා. මේ රටේ තියෙන විශාල ප්‍රශ්නයක් තමයි වාහන තදබදය, රථ වාහන අනතුරු සහ විනීත රියදුරන් රථවාහන නොයලවීමේ ප්‍රශ්න වාහන නීති රීති මාර්ග නීති රීති අකුරට ක්‍රියා කරන ක්‍රමවේදයක් මේ රටට ගේනවා අපි මේ රටේ ඉන්න ස්ත්‍රී දූෂණය කරලා ඝාතනය කරන නරුමෙයින්ට ප්‍රායෝගිකව මරණීය දඬුවම් ක්‍රියාත්මක කරනවා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට කිසි ලෙසකටවත් ලබන 18 වෙනිදාට ආණ්ඩුවක් පිටු වීමට ඉඩ ලබා නොදෙන බව අමාත්‍ය SB දිසානායක මහතා මහනුවර ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ප්‍රකාශ කළා එක්සත් ජාතික පක්ෂයේ බලාගෙන හිටියා අපේ මහින්දයි මෛත්‍රී දෙකට බෙදිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දෙකට කැඩිලා සන්ධානයේ දෙකට කැඩිලා ආසන 125ක් 130ක් විතර අරගෙන මහ විශාල ජයග්‍රහණයක් ලබන. අද එක්සත් ජාතික පක්ෂයට කියන්න වෙලා තියෙනවා අපි TN එකත් එක්ක එකතු වෙනවා. අපි JVP එකත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදනවා කියලා කියන තත්ත්වයට ඇදගෙන වැටිලා තියෙනවා. මන් තමුන්නාන්සලට එක සහතිකයක් දෙනවා අපි කීයටම මේ 18 වෙනිදා රනිල් වික්‍රමසිංහට ආණ්ඩුවක් හදන්න දෙන්නේ නැහැ නිසා තමුන්නාන්සලා බය වෙන්න එපා මහින්ද අගමැති කරන එක මහ ගැටලුවක් නෙවෙයි තරඟ කරන්න දෙන්න බෑ කියලා තමයි මෛත්‍රී මුලින්ද කිව්වේ හැබැයි අපි ගෙනාවා හම්බන්තොටින් මෙහාට ගේන්න බෑ කියලා තමයි කිව්වේ අපි හැබැයි කුරුණෑගල තරගන නිසා ඒවට බය වෙන්න එපා ඒවා අපට බාර දෙන්න හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ සෑම භාණ්ඩයකටම බදු කෙවූ බව බොහෝ පිරිසක් දැන නොසිටියේයි විදේශ රැකියා මාත්‍ය තලතා අතුකොරළ මහත්මිය පවසනවා. ඒ කහවත්ත පනාපෙන ප්‍රදේශයේ ගුරු සංගම් නියෝජිතයින් හමු වූ අවස්ථාවේදී. 2010 වසර හර ඔක්කොමල සැමරුවනේ ලොකෝට යුද්ධේ තමයි ඉස්සරහට ආපු මාතෘකාව. වෙන කිසිම දෙයක් නැහැ අපි දිහා එක්කෙනෙක් බැලුවේවත් නැහැ.
කනවා පාට පාට කිරිබත් කනවා මහරජාණනි කියලා සින්දු කියනවා බොහොම අමාරුයි අපි මේ විපක්ෂේ ඉඳගෙන බලාගෙන ආවා මේකට ඉතින් කියනවා මහුබිම බේරගත්ත නූතන දුටු ගමනතුමා උඩ රැවුල තියනවා ලස්සනයි හොඳ සිංහල බෞද්ධයා මේ ඔක්කොම කිය කී ආතවනනවා බබාලා වඩා ගන්නවා ඔක්කොම කරනකොට හොඳ දාට ගාමි ෆොන්ස් එක මහත්යම ජීවතුන් අතර නැත්නම් මොකද එහෙම හිටියානම් එහෙම මෙහෙම නළුවෙකුට රඟපාන්න හම්බ වෙන්නේ නැහැ මේ හැම එකක්ම කරනකොට රටේ ජනතාව කොළඹ නෙමෙයි අනිත් තැන්වල ජීවත් වෙච්ච අය රටේ තත්ත්වය ගැන අවබෝධ කරගත්තේ නැහැ මේ හැම එකක්ම කරන්නේ අපේ සල්ලි වලින් අපි ණයයි රටේ ආදායමක් නැහැ අපි තනි වෙලා කොන් වෙලා ජාති අන්තර වශයෙන් අපි නැත්තරම නැති වෙලා කියලා කවුරුත් අවබෝධ කරගත්තේ නැහැ අපි ගමට ගියාම සමිතියක් පිටවන්න පස් හය දෙනෙක් ඉන්නවා මේ මිනිස්සු එක්ක කතා කරලා එනවා මෙහෙම මහින්ද රාජපක්ෂ මහත්තයා ගිනිච්ච මේ වැඩපිළිවෙල නිසා සමස්ත රටේම මිනිස්සු බදු ගෙවන ජනතාව පැකිලපත් වුණාම අත්‍යවශ්‍ය බාණ්ඩ වලට හැරීලා විශාල බදු ප්‍රමාණයක් පෙට්‍රල් ඩීසල් භූමිතෙල් ලයිට් බිල අතේ ගේච්ච දංගම් දුර්ගතන මේ ඔක්කොගෙම බදු ගෙවුවා ඊයේ හුංගම කච්චි ගැල්ලාර ඇලේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියගිලී මිය ගොස් තිබෙනවා. මිය ගොස් ඇත්තේ වැලිමඩ පදිංචි 28 හැවිරිදි තරුණෙක්. කතරගම වන්දනාකර එමින් සිටි වැලිමඩ ප්‍රදේශයේ පදිංචි පිරිසෙන් කිහිප දෙනෙක් හුංගම කච්චි ගැල්ලාර ඇලේ දිය නෑමට ගොස් තිබෙනවා. එම් පිරිසේ සිටි තරුණෙකු මෙසේ දියගිලී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම තරුණයා පසුව රන්න රෝහල වෙත රැගෙන ගියද එවන විටත් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර අගලවත්ත දාපිලිගොඩ ප්‍රදේශයේ පදිංචි එකම් පවුලේ 23 හැවිරිදි නියුන් සොහොයරයන් දෙදෙනෙකු දියගිලී මියගොස් තිබෙනවා. ඊයේ සවස 4:30ට පමණ මොවුන් දෙදෙනා දිය නෑමට ගොස් ඇති අතර රාත්‍රී 7:30 පමණ වන විටත් නිවසට නොපමිණ නිසා නිවසියන් සහ ගම්වාසීන් එක්ව ඔවුන් සෙවීමට කටයුතු කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. ඉන් අනතුරුව නිවස ආසන්නයේ පිහිටි මෙම ඇලේ තිබී එම තරුණියන් දෙදෙනාගේ සිරුරු සොයාගෙන තිබෙනවා. පසුව සිරුරු මතුගම වැත්තෑව රෝහලට ගෙන ගිය අතර අද උදෑසන අතිරේක මහේස්ත්‍රාත් සනත් එදිරිසිංහ මහතා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළා. පුරවැසි බලය සංවිධානය හා ශ්‍රී ලංකා ජාතික කලා සංසදයේ ව සංවිධාන කළ සම්මන්ත්‍රණයක් ඊයේ පැවැත්වුණා. ඒ අම්පාර නගර ශාලාවේදී. ජනවාරි 8 වෙනිදාට ලැබුණේ මහින්ද රාජපක්ෂ මහත්මයා වැරදිලා දීපු ජනාධිපතිවරණය. ඔහුට අමාරු බව තේරුණු අවස්ථාවේ මටත් කතා කරා. මම කිව්වා මැතිවරණය තියන්න එපා. තව අවුරුදු දෙකක් තියෙනවා. එහෙමම ඉඳලා ඒ අපි ඉදිරිපත් කරපු දේශපාලන ප්‍රතිසංස්කරණ කරන්න ලෑස්ති නම් අපි ලෑස්ති මේ රටේ උදේ සමිති ව්‍යාපාරයේ විදියට ඔබතුමාට සහයෝගය දෙන්න කියලා. ඒකට එකඟ වෙන්න බෑ කියලා කිව්වා. බෑ කියලා කිව්වා. ඡන්දය තියනවා දිනුවෙන් පස්සේ දේශපාලන ප්‍රතිසංස්කරණ කරමු කියලා. ඡන්දේ තිබ්බා ඔහු පරාදයි. මහින්ද රාජපක්ෂ මහත්තයා ගැන අම්පාරට කතා කරනවා නම් මං හිතන්නේ අම්පාර මිනිස්සුන්ට අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. මහින්ද රාජපක්ෂ මහත්තයා වැඩ කරපු විදිය නැත්නම් අම්පාර මිනිස්සුන්ගේ ගම්බිම් අල්ලගත්ත විදිය අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. 2010 ඉඳලා අපි දැක්කා ඔය පහනම වගේ ප්‍රදේශ මීට පොඩ්ඩක් එහා තියෙන පහනම වගේ ප්‍රදේශවල භූමිය අල්ලගත්ත විදිය අක්තර 1200කට වඩා වැඩි ප්‍රදේශයක් අල්ලගෙන දිනනවා. පැය 24කින් ඒ හිටපු පවුල් එළියට දැම්මා. අද තව වෙනතුරුත් ඒ මිනිස්සුන් ඊටන් ඒ මිනිස්සුන්ට නැහැ. ඒ තමන්ගේ වෘත්තිය ගරුත්වයක් අඩු ගන්න මේ පිනට හම්බෙච්ච දේවත් එතුමා රැක ගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ওই වජ්‍රායුධර අතේ මිරික ඉන්නේ වජ්‍රායුධය කියලා එක. ඊළඟට ඒක ඕනවට වඩා මිරිකුවාම සමහර බලය රහිත වෙන්න පුළුවන්. දැන් එතුමා දිගට මිරිකලා වැඩි අනිවාර්යයෙන්ම අගෝස්තු 17ත් ඒ වජ්‍රයම ඔහුව පෙරලලා දායි. දැන් පිටස්පුවත් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට ගුවන් හමුදාව මගින් සංවිධානය කර තිබූ විශේෂ තරගයක් නරඹන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් මෙලෙස එරට ගුවන් හමුදාව මගින් සංවිධානය කර තිබූ විශේෂ තරගයක් නරඹන අයුරු දැක්වෙන වීඩියෝ පටය රූගත කළ දිනේ පිළිබඳ තොරතුරු මෙතෙක් නිකුත් කර නැහැ. අදාළ තරගයේ වොන්සන් නගරේ කල්මා ගුවන් තොටුපළේදී සංවිධානය කර තිබූ බවයි වාර්තා වන්නේ. ප්‍රහාරක ගුවන් යානා මගින් අසල පිහිටි දූපතක් ඉලක්ක කරගනිමින් ගුවන් ප්‍රහාර එල්ල කරන ආකාරයද මෙහිදී දැකගත හැකි වුණා. උතුරු සහ දකුණු කොරියාව අතර 1950 සිට 1953 දක්වා ක්‍රියාත්මක වූ යුද්ධය දෙරටේ තාවකාලික එකඟතාවක් මත අවසන් වුණා. මේ හේතුවෙන් එම රාජ්‍යයන් අතර පැවති යුදමය තත්ත්වය මෙතෙක් නිල වශයෙන් අවසන් වී නැහැ.
දැන් ක්‍රීඩා පොතක් පාකිස්තානය සමග පැවති දෙවන තරගයේ පරාජයටද තමාගේ අසාර්ථකත්වය විශාල වශයෙන් බලපෑ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ තරගයේ නතරතුර පැවති මාධ්‍ය හමුවේදී. ඉතින් පෞද්ගලික මගේ දක්ෂතා ගැන මට ගොඩක් කනගාටුයි. තරග අධ්‍යක්ෂින් බහුල ක්‍රීඩකයෙක් විදිහට මම පන්දිය උපාකාරය මටම සෑහීමටපත් වෙන්න අමාරුයි. ඉතින් මමත් ජාතික කණ්ඩායමට එකතුනේ තවත් කෙනෙක්ගේ අඩුව පුරවන්න. දක්ෂතා දක්වන එක අපිට හරියටම කියන්න බෑ දක්ෂතා දක්වයිද නැද්ද කියන එක. නමුත් මම වසර 10ක් තුල එක දිගට ජාතික කණ්ඩායමට ඇඳිලා තියෙනවා. සමහර විට මගේ දක්ෂතා අතර එන්න බැරි වුණත් මම හිතනවා කෙටි කාලයකින් මගේ ක්‍රීඩා ගමන නවතී කියලා. නමුත් බලමු ඉස්සරහට වෙන්නේ මොකද කියලා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂ නවක මුහුණු රැසක් හඳුන්වා දීමට හැකිවීම පිළිබඳව නායකයෙක් ලෙස තමා සතුටට පත්වන බවද ඔහු පවසා සිටියා. මම නායකයෙක් විදිහට ගොඩක් සතුටුයි. චාම්ර කපුගේදර, මිලින් සිරිවර්ධන, දනංජය සිල්වා, ජෙෆ්රි වැන්ඩර්සි, වින්නර් පනෑන්ඩු ඒ පැත්තකිරු ක්‍රීඩකයන් නැවතත් ඔවුන්ගේ දක්ෂතා මොනතරම් ජාතික තරයට සූසුද කියන යන්න පෙන්නලා මම හෝ වෙන නායකයෙක් T20 කණ්ඩායම පැමිණියත් ඔහුට නැවතත් හිතේ පසුතැවිල්ලක් තියාගන්න උවමනාවක් නැහැ. අපරාදේ මට අර ක්‍රීඩකයා බලන්න තිබුණා කියලා. මගේ ගත්ත තීරණ වලින් මට විවේචන එල්ල වෙන්නේ නැති. හැබැයි මට ලැබුණු විවේචන වලට මම ගොඩක් සතුටුයි. මොකද මම හිතනවා මම ඊට වඩා ලොකු දෙයක් රටේ ක්‍රිකට් ක්‍රීඩාවට දුන්නා කියලා. මම පෞද්ගලික හිතනවා ක්‍රීඩකයන් දෙන්න තුන් දෙනෙක් ජාතික තලයට ඉදිරි අනාගතයේදී බාර කරා කියලා. ඉතින් ඒක තමයි මම හිතන නායකයෙක්ගෙන් වෙයි යුත්තේ. ඒ සමගින් මාධ්‍යන පුවත් ප්‍රකාශය අවසන්. තවත් පුවත් රසක් අප සතුයි රැඳී සිටින්න අද දරන සමගින්.